මෙරටින් ඊයේ COVID-19 රෝගීන් 6 දෙනෙකු හඳුනා ගනු ලැබුවා. ඉන් දෙදෙනෙකු එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයයි. තවත් දෙදෙනෙකු මැලේසියාවේ සිට පැමිණි අතර අනෙක් දෙදෙනා පැමිණ තිබෙන්නේ කෙන්‍යාව සහ ඩුබායි සිටයි. කන්දකඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතව රෝගීන් 629 දෙනෙකු හඳුනා ගනු ලැබුවා. ඉන් 600 දෙදෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා සිටිනවා. එම ප්‍රතිශතය 95.7%ක්. තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටින්නේ 27 දෙනෙකු පමණයි. COVID-19 රෝගී වැළඳුණු සමස්ත පිරිසෙන් 2805 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. එහි ප්‍රතිශතය 94.98%ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස ප්‍රතිශතය 4.6%ක්. ඊයේ දිනේ PCR පරීක්ෂණ 2690ක් සිදු කෙරුණා. මෙතෙක් සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 208397ක් වෙනවා. COVID-19 වසංගතයේ හේතුවෙන් දිවිනෙට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ රාත්‍රිය සහ අද අලියොම මෙරටට පැමිණියා. 260 දෙනෙකු එම පිරිසට අයත්. අප වාර්තාකරු ප්‍රකාශ කළේ බහරේන් සිට ශ්‍රී ලාංකිකයන් 174 දෙනෙකු ඊයේ රාත්‍රියේ 8:50ට පමණ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි. අලියොම 1:45ට දෝහා කටා සිට ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු පැමිණ තිබෙනවා. ඉන්දියාවේ අහමදාබාද් හි සිට අලියොම 5:30ට පමණ ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු රැගත් ගුවන් යානයක් පැමිණියා. ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂණ වලට ලක් කරන අතර පසුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගනු ලැබුවා. ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කසල්වැසි ඉන්දියාවෙන් හඳුනා ගැනුණා. එම පිරිස 61,749 දෙනෙක්. ඒ අනුව ඉන්දියාවේ කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 31,00,000 ඉක්මවා ගොස් ඇති අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 57,000 ඉක්මවා ගියේ ඉකුත් පැය 24 තුළ සිදු වූ කොරෝනා මරණ 846ක් සමගයි. ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ඇමරිකාවේ ඉකුත් පැය 24 තුළ අලුතින් ආසාදිතයන් 32,718 දෙනෙකු හඳුනා ගනු ලැබුවා. එම කාල සීමාව තුළ එරට සිදු වූ මරණ 430ක් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 180,000 ඉක්මවා ගිහින්. මේ අතර කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් ලෙස වෛරසය ආසාදිතව සුවය ලැබුවන්ගෙන් ලබා ගන්නා රුධිර ප්ලාස්මා භාවිතයට ගැනීමට අමරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය අවසර ලබා දී තිබෙනවා. බ්‍රසීලයේ අලුතින් කොරෝනා ආසාදිතයන් 23,085 දෙනෙකු හඳුනාගත් අතර ඉකුත් පැය 24 තුළ සිදු වූ මරණ සංඛ්‍යාව 495ක්. වෛරසයේ දෙවනි රැල්ලකින් බලපෑම් එල්ල වූ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සති 7කට පසු අඩුම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඉකුත් පැය 24 තුළ වාර්තා වී තිබෙනවා. ඒ අනුව ප්‍රාන්තය තුළ ආසාදිතයන් අලුතින් හඳුනාගෙන ඇත්තේ 116 දෙනෙකු පමණයි. මේ අතර දකුණු කොරියාවේ සෝල් අගනුවර ප්‍රසිද්ධ ස්ථානවල අද සිට මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.